ඉන්දිරාමින් අනතරුව ඔබ නැවත එකතු වෙන්නේ බදාදා පියුම් විලත් එක්ක. අපි සූදානම් අද දවසේදීත් ඔබ ආදරෙන් බලාගෙන විශේෂාංගය රස විශේෂාංගය ආරම්භ කරන්න. අද දවසේදී අපි මේ කන ජාතිවලට වඩා බොන ජාතිත් අපිට වැදගත් වෙනවා නේද? ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා ඔබට පුළුවන් ගෙදර තියෙන දේවල් උපයෝගී කරගෙන ඔබට ඉක්මනින් හදා ගන්න පුළුවන් රසවත් බීම වර්ග ගැන තමයි අද දවසේ අපි අද කියලා දෙන්න සූදානමිනුත් ඉන්නේ. අපි ආරම්භ කරනවා අද රස විශේෂාංගය. විශේෂයෙන් අපි හැමදාම ඔබව දැනුවත් කරන්නේ පෝෂ්‍යදායි විදිහට ගුණවත් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන වගේ. ඉතින් අද දවසෙත් ඒ වෙනුවෙන් තමයි අපි මේ ඉඩහසර වෙන් කරන්න සූදානමින් ඉන්නේ. අද ටිකක් විශේෂ කෙනෙක් අපිත් එක්ක එකතු වෙන. අපිට නම් විශේෂ කෙනෙක් වුණාට ඔබට විශේෂ කෙනෙක් වේවි. අද අපේ රස විශේෂාංගයෙන් හැබැයි ගොඩාක් කල් ශේෂ්ත්‍රයේ බොහොම ප්‍රවීණය බොහොම කාලයක් තිස්සේම මේ විදිහට පෝෂ්‍යදායි දේවල් ගුණාත්මක දේවල් අප වෙනුවෙන් හදන ආකාරය කියලා දෙන සහ ඒ වෙනුවෙන් තිරණ කරන කෙනෙක් තමයි අද දවසේදී අපත් සමග ඇතුනේ ප්‍රවීණ සූපවේදිනී කුමුදිනී ගුණසේකර මහත්මිය තමයි අද දවසේ අපත් සමග රස විශේෂාංගය වෙනුවෙන් එකතු වෙන්නේ. ආයුබෝවන් සුබදසන. ආයුබෝවන් සුබදසන. අපත් එක්ක එකතු වෙනවා සූපවේදී ශේෂ්ත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ඇතුව බොහෝ දේවල් අපිට තිරණ කරන කෙනෙක් තමයි මේ. කොහොමද මේ දවස්වල කරන කාලය? හොඳයි. ඇත්තටම අපහසුතාවයන් එක්ක රටේ තියෙන තත්ත්වයක් එක්ක රාජකාරී කටයුතු හොඳින් කරගෙන යනවා. හොඳයි. ඉතින් අපි සෝදානම් අද දවසේ එහෙනම් ඔබ වෙනුවෙන් තිරණ කරන්නේ මොන වගේ දේවල්ද, මොන වගේ බීම වර්ධද කියලා අහන්න අපි අද හදාන්නේ මොනවද කුමුදිනි මහත්මිය? ඇත්තටම අපි සමාධි කෑම බීම කද්දි පෝෂණ ගුණය ගැන විශේෂයෙන්ම මේ කාලයේදී හිතන්න ඕනේ, දරුවන් ගැන හිතන්න ඕනේ. ඒ නිසාම අපි හිතුවා අපි හදනවා එකක් ෆලූඩ එකක්. පහසුවෙන් ගෙදර හදා ගන්න පුළුවන්. අදම මේ අපේ ප්‍රෝග්‍රෑම් එක බලලා රස ප්‍රෝග්‍රෑම් එක බලලා ඒ වෙලාවෙම උනත් හදා ගන්න පුළුවන්. නිවසේ තියෙන දේවල් වලින් දේවල් වලින්මයි. අනිත් එක තමයි අපි ඉඟුරු පානයක් විදියට ගන්නෙ නෑනේ. ඉඟුරු එහෙම අපේ හිතෙන්නේ. අපි බොන්නේ ඉඟුරු තේනේ නේද? මේ මේක එහෙම නෙවෙයි, ඉඟුරු පානයක් හදන්න. ඒකම කියලා දෙනවා කුරුඳු දාලා හොඳ පළතුරු පානයක් හදන්න. මේ මේ හැම එකකටම අපි යන්නේ ඇත්තටම අපේ රටේ තියෙන පෝෂණ අවශ්‍යතාවයන් එක ගැළපෙන්න. ඊළඟට කිරි වලින් කෝපි දාලා හරිම රසවත් පානයක් සකස් කරගන්න. හරි. ඉතින් ඔන්න රසවත් පාන වර්ග හතරක්ම දෙකක් හදලා පෙන්නනවා. දෙකක් හදන විදිහ අපි අද කියලා දෙනවා නේද ලැබෙන කාල වේලාවත් එක්ක. හරි, අපි පටන් ගමු. එහෙනම් ෆලෝඩ එක මුලින්ම හදමු. හරි. සමාධියස ෆලෝඩනේ. ඕන එකක් වනවා නේද? දැන් මේ දවස්වල ප්‍රතිශක්තිකරණයටත් හොඳයි නිකුරු පානය නේද? හැබැයි අපි සීනි දාන්නේ නැහැ සමහර. අපි මුලින්ම මතක් කරමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔව්. අපිට ඕනේ වෙන්නේ කිරි. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් කරේ. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. පිටි කිරි උනත් කමන්නේ. මම නම් සීනි දාන්නේ නැහැ. මොකද සීනි අපිට එහෙම දාන්න අවශ්‍ය නැති නිසා. හරි. පුරුදු වෙන්න සීනි නොදා බොන්න. මුලින්ම අවශ්‍ය වෙන්නේ කිරි නේද? මෙහෙම මෙහෙම දානවා. සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රමාණයද නැත්නම් කූල් කරලා ගන්න සමාදි කූල් කිරි. ඔව්. බෝතලයක් ප්‍රමාණයකට අපිට පුළුවන් මේකට ජෙලි දාන්න. ස්ට්‍රෝබෙරි ජෙලි ග්‍රෑම් 100ක්. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ජෙලි. ස්ට්‍රෝබෙරි ජෙලි. සමාදි ඊට ඉස්සර වෙලා පොඩි වැඩක් කරන්න ඕනේ. අපි මේකට දානවා කසකසායට. ප්‍රතිශක්තිකරණයට හරියට ඕනේ. මේවට විතරක් නෙවෙයි පළතුරු ඕනම බීමකට දාන්න පුළුවන්. කසකසා ඇට ටික අපි තේ හැඳේක හමාරක් විතර තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට වතුර දාලා චුට්ටක් පෙඟෙන්න ඕනේ. මුලින්ම කිරි එක අපි ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ අපිට ජෙලි ඕන වෙනවා නේද? ඕන වෙනවා. ඊට පස්සේ කසකසා ඇට. මේක ඇත්තටම පොතක එහෙම ලියන්න දෙයක් නැහැ. මතකින් හදන්න පුළුවන් නේද? දැන් ජෙලි එක මේ හදපු එකක් නෙමෙයි, අපි පැකට් එක කඩපු එකක්මයි ඕන වෙන්නේ නේද? ඔව්. මේ තියෙන්නේ ජෙලි එක. හා හරි. ඊට පස්සේ හරි, දැන් කසකසයට ටික දැම්මා. අපි මේ ජෙලි ටික දානවා මේ කිරි එකට. මේක රසානුව ගොලන්ට වෙනස් කරගන්න පුළුවන්. කැමති ආකාරයට අපිට දාගන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ අපි මේ විදිහට හැදි ගන්න.
සුවඳයි අපිට නම් සුවඳයි පාටත් හොඳයි රසයි ඔක්කොම තියෙනවා පුංචි ළමයින්ට උපන්දින සාදවලදී නිකන් හවසට කිරි බොන්නේ නැණි ළමයි හරි අකමැතිනේ කිරි වලට හැබැයි මේ වගේ දෙයක් හදලා දුන්නාම එයා පුරුවට බොයි නේ කිරිත් එක්කනේ නේද ඔව් ඊට පස්සේ ඔන්න දැන් අපි මේ ඵල උඩ ටික මේ අපි දානවා මොනවාද කස කස ඇට ටික මේ හොඳටම පෙඟිලා එක ටිකක් පෙඟුණයින් පස්සේ තමයි අපි ගන්නෙ. පෙඟුණයින් පස්සේ දාන්න ඕනේ. සමදි බාන කොච්චර ඉක්මනට අපිට කෑම ಜಾති හදා ගන්න පුළුවන්ද කියලා නේද? මේ මොනවද ඇත්තටම අපිට හිතෙනවා නම් අලුත් දේවල් නිර්මාණය කරන්න හරි පහසුවෙන් පුළුවන්. මෙහෙම හදන්න. හිතන්න විතරයි ඕනේ. ඔයාට හිතා ගන්නවත් බැරි දැන් හදලා ඉවරයි අපි. විනාඩි දෙකෙන් හැදෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකට මේක සාමාන්‍ය විදිහට නම් ඩාලි වලලා එක්ක අයිස්ක්‍රීම් දාන්න පුළුවන් මම නම් කැමති නිකම්ම බොනවන කිරිනේ හැබැයි මේකට මම දානවා ජෙලි පොඩ පොඩ ජෙලි ඒ කියන්නේ අපි සෙට් කරගත්ත ජෙලි නේද සෙට් කරගත්තු ජෙලි හරි අපි දැන් ඕනනම් කැමති නම් විතරයි හැබැයි ජෙලි දාගන්න නැත්නම් අපිට පුළුවන් වෙන්නේ කිරි දානවා ඊට පස්සේ ජෙලි සෙට් කරන්න නැතුව එකතු කරලා කස කස ඇට කිහිපයක් දාලා තමයි අපි ෆලෝඩ් එක හදාගන්න. හැබැයි කූල් වෙච්ච කිරි ගන්න නැත්නම් කූල් කිරි නේද? කූල් කිරි ඔව් ෆ්‍රිජ් එකේ තියලා හදලා ඒකට කිරි පිටි වලින් උනත් අපිට හදා ගන්න පුළුවන් නේද? ඊට පස්සේ සීනි දාන්නේ නැහැ ඒක තමයි එකම දේ මේ විදිහට දාලා අපි චුට්ටක් කැමරා එකට හරි පේනවා. අනේ විදිහට දාලා ලස්සනට තියාගන්නත් පුළුවන්. ඔව්. ඊට පස්සේ අපි අපි මේ පැත්තෙන් තියමු. සමාදි මෙතන. මෙන්න අපි දානවා ෆලූඩා. කූල් ෆලූඩා තමයි ඔන්න ඉතින්. කූල් ෆලූඩා. ඉක්මනින් හදාගන්න පුළුවන්. ගෙදර ඉන්නකොට හදලා බලන්න දරුවන්ට දෙන්න පුළුවන් නේද? ඔව්. මුකුත් රසකාරක මුකුත් අඩංගු වෙලා නැහැ නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම. සමාදි මන් තව එකක් හදන්නද? ඔව් අපි දාමු. අපි අද තව එකක් හදනවා ඉඟුරු පානය නේද ඉඟුරු පානය ජෙලි අවශ්‍ය නම් විතරයිනේ දාන්න ඕනේ ජෙලි අවශ්‍ය නම් විතරයි සමහරි අද ඕන කෙනෙකුට හදලා පුළුවන් පුළුවන් නේද පුංචි බබෙක්ට උනත් ඔන්න දෙන්න පුළුවන් මොකද ලස්සනට ජෙලිත් වර්ණ කිහිපයකින් එකතු කරලා තියෙන නිසා රසවත් වේවි කියලා අපි හිතනවා අපි බලමු හරි හරි ඔන්න ෆලූඩ එක හදලා ඉවරයි අපි. ඊට පස්සේ මොකද කරන්නේ අපි? අපි ඊළඟට ඉඟුරු පානය නේද? අපි එකක් කියලා දෙලා ඉමුද? ඉඟුරු පානයද? නෑ. ආ හරි. අපි එහෙම අපි එකක් හදමු. මෙන්න මෙහෙම. කෝපි ගන්න කෝපි. කෝපි අර ඉන්ස්ටන්ට් කෝපි අරගෙන තේ හැඳි දෙකක් විතර හොඳට කෝප් එකට දිය කරන්න. හරිනේ. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකක් ගන්න. බ්ලෙන්ඩර් එකට අපි කෝපි දිය කරන්න උණු වතුරටද? උණු වතුරෙන් තද උණු වතුරෙන් දිය කරන්න. දිය කරලා බ්ලෙන්ඩර් එකක් අරගෙන එකට දාන්න කිරි කෝප්ප 4ක්. හරිනේ. කිරි කෝප්ප 4ක් දාලා අර කොපි ටික දාන්න. කිරි කොපි දාලා එකට අයිස්ක්‍රීම් දාන්න ඕනේ. අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම්. ඔව්. දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න. එකට චීනි දාන්නේ නැහැ. මොකද සීනි ඕනේ නැහැ. ඒක නිසා අයිස්ක්‍රීම් වල තියෙනවා. අයිස්ක්‍රීම් උත් සීනි සාන්ද්‍රණය අඩු එකක් ගත්තොත් හොඳයි. හදලා පිළිගන්නන්න පුළුවන්. පුළුවන් නේද? හරි හරි හරි. මේ විදිහට දැන් අපි මේක හදමු. ඔන්න ඔබට දැන් පේන්න තියෙනවා අපි අද හදපු ෆලෝඩා එක. ෆලෝඩා බීම එක තමයි ඒ. අපි අද දවසේ තවත් බීම එකක් ගැන කියලා දෙනවා. දැන් ඉඟුරු පානය තමයි හදන්න සූදානම් වෙන්නේ. හදන්නේ. ඔව්. ඒකෙදි අපි සමාදි මේ ගන්නෙ දෙහි. හරි. අපි තාම ෆලෝඩාකේ රස තමයි මේ පෙන්වන්නේ. ගෙදර ඉන්න අයට කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න එපයි නේද? හරි. ඉතින් අපි කියමු ඉඟුරු පානයට අවශ්‍ය වෙන දේවල්. ඔව්. අපිට ඕනේ ඉඟුරු. ඉඟුරු හොඳට සුද්ධ කරලා පොඩිවට කපලා බ්ලෙන්ඩර් කරගත්තත් කමක් නැහැ. නැත්නම් මිරිකන්න පුළුවන්. අතින් මිරිකන්න පුළුවන්. ඉඟුරු චූටිවට කපපුවම. ඊපස්සේ දෙහි. අපි ඉඟුරු එක චුට්ටක් පෙන්නමුද අනිත් පැත්තේ තියෙනව නේද අපිට? මේ චූටිවට කපලා මෙහෙම අරගෙන අපිට මේව කරගන්න පුළුවන් මේක බ්ලෙන්ඩ් කරලා අපි අරගෙන තියෙන්නේ නේද හරි අපි ඉඟුරු පානය හදන විදිය දැන් කියලා දෙන්න සූදානම් අපි දැන් ඉඟුරු පෙන්නවා ඊට පස්සේ ඕන වෙන්නේ ඉඟුරු යූෂ ටික මේක තමයි ඉඟුරු බ්ලෙන්ඩ් කරලා අරගෙන ඉවරුණෙන් පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ ඉඟුරු යූෂ ටික නේද ඔව් හරි ඊට පස්සේ ඕන වෙන්නේ දෙහි දෙහි කොච්චරක් විතර ඕන වෙනවද දෙහි කෝප්ප කාලකට වතුර කෝප්ප එකමාරක් විතර දාන්න. දෙහි කෝප්ප කාලකට වතුර කෝප්ප එකමාරක් විතර. හරි. ඕන වෙන්නේ දෙහි. දෙහි. අපි කැමට දාන දෙහි නේද? හරි.
දෙහි එතකොට ඉඟුරු යුෂයි තමයි ඔය තියෙන්නේ. හරි අපි කරමු. ඔව් මෙහෙමයි කරන්නේ. අපි ඉස්සෙල්ලා චුට්ටක් අස් කරගන්න මේ අතරේ. අනේ තමයි. අපි දානවා ඉඟුරු යුෂ. සල්පයක්. මේක තම තමන්ගේ ටේස්ට් එක අනුව මේ ඉඟුරු රස වැඩියෙන් කැමති කෙනෙක්ට තව එකතු කරන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ලුණු මම ආපහු කියන ලුණු වලට කැමති නෑ. ලුණු දාන්නේ නෑ මම. කැමති නම් දාගන්න පුළුවන්. හැබැයි ගොඩක් නම් දාන්න එපා. මේ ඉඟුරු ඊට පස්සේ දෙහි. දෙහි. හරිනේ. ඊට පස්සේ අපි මේකට දානවා අවශ්‍ය ප්‍රමාණයට වතුර. වතුරත් තමන්ට කැමති ප්‍රමාණයට. කැමති ප්‍රමාණයක්. ඔව්. මේ අපි දෙහි බොනවනේ සාමාන්‍යයෙන් බඩරි දෙනකොට දෙහි බොනවා මොනවා හරි අසනීපයකදී දෙහි බොනවා. හැබැයි මේ දෙහි බොනේ දෙහි. වෙන මොකුත් නෙවෙයි දෙහි ලුණු දාලා සීනි දාලා බොනවා. අපි හදන්නේ මෙන්න මේ සම්ප්‍රදාය වෙනස් කරලා තව ටිකක් පෝෂණදායි වෙන්නයි අර අපිට අග මේ හොඳ නැති දේවල් තියෙනවනේ නේද? ඒවා ටික අයින් කරන එක තමයි අපේ ශරීරයට අහිතකර දෙයක් නේද? මේ රස ප්‍රෝග්‍රෑම් එකේ එකම මගේ නම් අරමුණ. මම හිතන්නේ අපි තමයි. ඔව් හැමදාමත් අපි පෝෂණින් ගුණ වස විසෙන් තොර දේවල් තමයි නේද? අපි හැමදාම බොනුවෙන් තිලින කරන්නේ. හරි. ඊට පස්සේ මොනවා? සමාධි මේ තියෙන්නේ මීපැණි. මීපැණි. ඔව්. හරි. අපි මේකට දාන්නේ මීපැණි. සීනි නෙමෙයි. කැමති නම් සීනි දාගන්න. හැබැයි මීපැණි දානවා නම් හොඳයි. හොඳයි නේද? හා. අපි මුලින් ඉඟුරු යුෂ එකතු කරා. ඊට පස්සේ අපි දෙහි දැන් මීපැණි එකතු කරනවා. රසානුව වෙනස් කරලා ඔව් දාන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණ වර්ධනයටත් මේ දවස්වල ටිකක් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඒ නිසාම තමයි මේ වගේ දේවල් අපි තෝරගත්තේ. බලමු අපි ඒක අපි අවසන් වෙනකන් ඉන්න ඉක්මනට බොන්න අපි හැමෝම කැමැත්තෙන් ඉන්නේ ඒකට. ඔව් අපේ දැන් මේ බීම බොන විදිහ අපි තෝරගන්නවා මොනවද බොන්නේ මොනවද බොන්නේ. හරි. දැන් අපි මේ ගොඩක් වෙලාවට අහලා තියෙන නේද ඉඟුරු පානය දැන් ඉඟුරු නැත්තම් කුංචි කෑල්ලක් කන්න කියලා හරි කියලා නේද මේ ස්ථුලභාවය අඩු කරගන්න මහත අඩු කරගන්න එහෙම කෙනෙක්ටත් හොඳයි නේද? සමාධි මම මේක මේ ඇත්තටම මං හිතුවේ ඔයා එක දන්නවා කියලා. ගොඩක් අය මේ ඉඟුරු දෙහි එක්ක බොනවා ස්ථුලභාවය අඩු කරගන්න. ශීඝ්‍රයෙන් වුණත් සාමාන්‍ය ප්‍රමාණයට හරි ස්ථුලභාවය අඩු වෙනවා. හරි. ඉතින් ඔන්න මහතයට කෙට්ටු වෙන්නත් හොඳයි මේ පානය නේද? අපි අරගෙන ගමු. හරි. දැන් හදලා ඉවරයි නේද? හදලා ඉවරයි. හා. හරි. කොච්චර ඉක්මනට හදන්න පුළුවන්ද ඒක තමයි. මේකට මීපැණි නැත්නම් මීපැණි කැමති නැත්නම් සීනි දාගන්න පුළුවන්. මීපැණි කැමති නැති කෙනෙක් විතරයි සීනි දාන්න ඕන. කොමුදලි මහත්මියනම් වැඩි කැමති නැහැ සීනි දානවට නේද? හරි. ඔන්න මේ තියෙන ඉඟුරු පානය බලන්න ඔබට දැන් කිරේලිස්සේ ඉඟුරු පානයත් කොයි විදිහටද තියෙන්නේ කියලා. බොන්න නම් අස හිතන සුවඳකුත් එනවා. මීපැණි දාපු නිසා තවත් රසවත් වෙවි කියලා අපි හිතනවා. හරි. ඊට පස්සේ මොකක්ද අපි කියලා දෙන්නේ? ඊළඟට සමාධි අපිට මේ දවස්වල අන්නාසි ගොඩාක් තියෙනවානේ. අන්නාසි තියෙනවා. අන්නාසි මම හිතන්නේ පොඩි ගානකට අන්නාසි ගෙඩියක් රුපියල් 50යි 60යි ඒ වගේ මම දැක්කා තියෙනවා. ඉතින් අරගෙන මේක හොඳටම චූටිවට කපන්න. එහෙම නැත්නම් අඹ අඹ අරගෙන ඉදිච්ච අඹ ගෙඩියක් පොඩිවට කපන්න. කපලා දාන්න පළතුරක් විදියට මේ දොඩම්. දොඩම් වල පොත්ත සූරලා අයින් කරන්න. දොඩම් ගෙඩියක යුෂ අරගෙන එකත් මේකට මිශ්‍ර කරන්න. අන්නාසියෝ අඹ ඊට පස්සේ දොඩම් යුෂ ඊට පස්සේ ඒකටම දාන්න අර සූරපු මේ පොත්තේ මේව ටිකක් දාලා ඊට පස්සේ අපි මේක ලිපේ තියනවා. ඒකට නම් සීනි චුට්ටක් දාන්න ඕන. සීනි කෝප භාගයක් විතර දාලා ලිපේ තියනවා. ලිපේ තියලා අපි මේක ස්ටූ කරන්න ඕනේ. ස්ටූ කරලා කුරුඳු කැල්ලක් දාන්න ඕනේ. මේ හැම එකම අර ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන සහ පෝෂදායි දේවල් විදියට තමයි හදන්නේ. දාලා හොඳට බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරලා අයිස් කැට දාලා මේ පානේ දාලා බොන්න පුළුවන්. හරි. දැන් ඔන්න අද දවසේ අපි බීම જાති හතරක්ම කියලා දුන්න කොහොමද හදාගන්නේ කියලා. දැන් මේ සුපවේදී ශේෂ්ඨී විතරක් නෙමෙයි ඔබතුමී ඉන් ශේෂ්ඨී ගැනත් කතා කරමු නේද? මේ ශේෂ්ඨී වගේම දැන් තවත් ශේෂ්ඨීක මූලිකත්වය ගැන කටයුතු කරන ලොකු කාර්යභාරයක් කරනවා. මං හිතන්නේ අපි ඉදිරියේද නේද අමාත්‍යංශයක වැඩ කටයුතු සිදු වෙයි. අපි ඒ ගැනත් කතා කරමු. මම කුළුබඩු අලෝවි මණ්ඩලයේ සභාපති විදියට
වැඩ කරනවා. ලොකු කාර්යභාරයක් කරන්නේ නේද? මේ දවස්වල තවත් කාර්යබහුල ඇති. අනිවාර්යයෙන්ම. හරි, ඉතින් අපි මං හිතන්නේ මේ දේශීය කොළබඩුව අපි ගොඩක් වෙලාට කතා කරන්නේ අපි හැම වෙලාවම රස විශේෂාංගයෙන් ඔබ වෙනුවෙන් දැනුවත් කරන්නේ දේශීය දේවල් කොහොමද අපි එකතු කරගෙන අපි ආහාර වේල රසවත් කරගන්නේ සහ රසවත් විතරක් නෙමේ ගුණාත්මක පෝෂණීය භවයෙන් ඉහළ නංව ගන්නේ කොහොමද කියන එක තමයි අපි හැමදාම ඔබව මතක් කරන්නේ. ඉතින් ඒ නිසා දේශීය දේවල් එකතු කරගන්න එක බොහෝ සෙයින් වැදගත් වෙනවා නේද? අපි ගැනත් කතා කරමු. ඇත්තටම අපේ රටේ තරම් දේශීය දේවල් නැහැ ලංකාවේ කොහෙවත් සමාලි. නමුත් අඩුවෙන් ගන්නෙත් අපේ රටේ. මේක නැති වෙන්න ඕනේ. කුළුබඩු හොඳම කුළුබඩු තියෙන්නේ ශ්‍රී ලංකාවේ. හැබැයි අපි ගන්නෙ පිටරට කුළුබඩු. මේක නැති කරන්න තමයි අපේ කුළුබඩු වලවින් මණ්ඩලයෙන් අපේ අමාත්‍යාංශයෙන් විශාල කාර්යභාරයක් කරනවා. මොකද ඇත්තටම අපි ගොවීන් දැනුවත් කරන්න ඕනේ හොඳ ක්වොලිටි, ඒ කියන්නේ ප්‍රමිතියට අනුව කුළුබඩු නිෂ්පාදනය කරන්න. මේ සඳහා විවිධ අංශ තියෙනවා. දැන් අපි ඇත්තටම මේ කාලය තුළ විශාල සේවයක් කරනවා. මේ ගොවීන් සම්බන්ධ කරගන්නවා, ඔන්ලයින් සම්බන්ධ කරගන්නවා, කතා කරමින් ලබන අවසර වෙනකොට කුළුබඩු ශේෂයේ නව නැම්මකට යන්න. මේකෙදි මේ වර්තමාන රජයත් එක්ක එකතු වෙලා නව නැම්මකට යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් විශාල දෙයක් කරනවා. අපි දැනට ගොවීන්ගෙන් ගම්මිරිස් ලබා ගන්නවා, ඉදිරියේදී වගේ හැම භෝගයක්ම ලබා ගන්නවා. ගොවීන්ට සහනයක් දෙනවා, පාරිභෝගිකයාට සහනයක් දෙනවා. ඒක තමයි රට පුරාම දේශීයත්වය අගයන පරම්පරාවක් බිහි කරන්න තමයි අපි උත්සාහ ගන්නේ. අපි දේශීයත්වය අගය කරමින් තමයි බොහොම ඉක්මනින් මේ දවස්වල ඔබ නිවසට වෙලා එන නිසා හදා ගන්න පුළුවන් රසවත් බීම වර්ග දෙකක් හදලා පෙන්නුව, දෙකක් හදන විදිය කිව්ව, එතකොට හතරක් නේද? ඉතින් අද දවසේ කියලා දැන් අපි ඉදිරි සතියකදී සම්බන්ධ වෙමු මේ හොඳ රසවත් පෝෂ්‍යදායී ආහාර වේලකින් නේද? මේ පෝෂ්‍යදායී ආහාර තියෙනවා, එකක් හදා ගන්න දන්නේ නැ, එකක් අපි මේ කාලයට බැන බැන, ඒ කිය අපිට වෙලා නැහැ, අපිට හදන්න බෑ, අපි ගෘහණී විදියට ගොඩක් වැඩ තියෙනවා. ඔය වගේ පුදුම ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. එහෙම ප්‍රශ්න නැහැ. පළවෙනි එක තමයි නිරෝගීව ඉන්න ඕන. නිරෝගීමත් උන් නැත්තම් පේනවනේ. මේ හොඳම උදාහරණය මේ කොරෝනා රෝගය නිසා මුළු රටටම අයහපත්නේ. නේ මිනිසුන්ට වැඩ කරන්න බෑ, ලෙඩ හැදෙනවා, පවුලේ සමාජිකයෙක් නැති වුණාම වේදනාව දරා ගන්න බෑ. මේ ඔක්කොම වෙන්නේ අපේ හිත නිසානේ. අර අපි මේ බිත්තර අපේ නිෂ්පාදකතුමිය අපේ කියනවා මේ බිත්තර උම්ලට් එකක් හදාගන්න විදිහ අපි කොහොමද කතා කරන්නේ කියලා. අපි ඉදිරි සතියකදී ගැන කතා කරමුද? අපි හදලම පෙන්නමු නේද? එකක් නෙමෙයි, අපි ඔම්ලට් ಜಾති ගොඩක් හදමු. දැන් විතර ඔම්ලට් කියවම අපි ඔළුවට එන්නේ මොකද අර නිකන් පාට පාට කහ පාටට තියෙන දෙපැත්ත කරවෙච්ච මේ ඇතුලේ ලුණු මිරිස් සමහර නම් දාන සුපුරුදු විතර ඔම්ලට් එක නෙමෙයි. විතර ඔම්ලට් අර මේවට දාන්නේ මේ රොටි වලට එහෙමත් තියෙන්නේ නැතනේ. එහෙම නැතුව අපි වටිනා කියන පෝෂණීයෙන් ගුණ එක වේලකට ආහාරයට ගන්න පුළුවන් බිත්තර සකස් කරලා. ඔන්න අපි ඒ බලාපොරොත්තුව දෙනවා. අපිට හරි ආඩම්බරයක් ඔබතුමිය වැනි ප්‍රවීණ කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා අද දවසේදී අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකා විශේෂයෙන් පියුම් විලත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාම බොහොම රසවත් විදිහට පෝෂණීයෙන් ගුණ විදිහට දැනුවත් කරන්න අද දවසේදීත් අපත් සමග එකතු වෙනවා. ඉතින් මෙතුමගේ දුරකථන අංකයත් අපි ඔබට ලබා දෙන්නම්. කරදරයක් නොවන ආකාරයට දුරකථන මෙතුමක් ලබා දීලා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. 0714 30 25 27 0714 30 25 27 තමයි ප්‍රවීණ සුපවේදනී කුමුදිනී ගුණසේකර මහත්මියගේ දුරකථන අංකය. ඔන්න තිරේ දිස්සනවා අපි අද හැදුවා ෆලෝඩා එකක් හැදුවා. ඒ වගේම තමයි ඉඟුරු පානයකුත් හැදුවා. ඉතින් ඔබටත් පුළුවන් ගෙදරදී ඉක්මනින්ම හදාගන්න පුළුවන් නිසා හදලා බලන්න රසවත් ගුණවත් විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් අද රස විශේෂාංගයේ වෙනුවෙන් අපත් සමග එකතුණු ප්‍රවීණ සුපවේදනී කුමුදිනී ගුණසේකර මහත්මියට බෙහෙන් ස්තුති වන්දන. අපි නවරදීම ලබන සතියකදීත් ඔබතුමිය මුණ ගැහෙනවා. ආයුබෝවන්. එහෙමනම් අද බදාදා අපි ඔබට ලැබෙන කාල වේලාවත් මේ විදිහට අවසන් වෙනවා. හෙටත් උදෑසන 8ට අපි ඔබේ ආදරණීය පියුම් විලතුලින් මුණගැහෙන බලාපොරොත්තු ඇතුව තමයි අපි අද දවසේ සමගින යන්නේ. ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සුවදායි නිරෝගීමත් දවසක් බවට පත් වේවා කියලා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.